Sit.
කවුරුත් සාධකාරයක් වත්වන්න ගෞරවනීය ලිවර්පූල් බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරී කිස්සපුර සුගත රතන ඒ පඬිත හඳුරන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්නතුනි හීත්‍රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ 2015 වසරේ වස්පින්කම් අරමුණු කරගෙන වස් ආරාධනාවට පසුව සංවිධානයේ උණු පින්කම් මාලාවේ බොහොම වටිනා පින්කමකට ඔබ අද මේ සහභාගී වෙලා සිටිනවා අර මුලින් සඳහන් කළා වගේ හැම කටින පින්කමකටම වගේ අපි මේ අසුම් මහ ශ්‍රාවක පූජාව සංවිධානය කරනවා. ඉතින් මේ කර්තව්‍ය මේ පින්කම මෙහෙවන්නට අපි එදා ඉඳලා ආරාධනා කරගත්තන පඬිත හඳුරන් වහන්සේට උන්වහන්සේ බොහොම හොඳට ඒ කටයුත්ත සිදු කරන නිසා මේ. ඉතින් අද දවසේ මේ පින්කම සඳහා ආරාධනා කර සිටියාම උන්වහන්සේගේ පන්සලේ ලබන සතියේ කටින පින්කම ඉතින් උන්වහන්සේගේ පන්සලේ තනියම ඉන්නේ මේ වගේම මේ හැම සෙනසුරාදාම පින්කම් වෙනවා. ඉතින් අද පින්කම කොහොම හරි වෙනසක් කරගෙන අපේ පින්කම සඳහා අපි ගෞරවණීය ආරාධනාව පරිදි උන්වහන්සේ වැඩම කරන්න තියෙනවා. ඉතින් වැඩම කිරීම පිළිබඳව උන්වහන්සේට අපේ ස්තුති පූර්වක පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඉතින් අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ වෙනුවෙන් උන්වහන්සේ පිළිගැනීමක් විදිහට කවුරුත් අයියන් සාදුකාරයක් පවස්සා සාදු 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 මේ වෙලාවේ වැඩි වෙලා කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි මුලින්ම මේ පින්කම් වල දායකත්වයේ දරන පින්වතුන්ගේ නාම ලේඛනයේ සඳහන් කළා ඒ සියලු දෙනාම සිහියට නගා ගන්න ඔබේ සියලු බලාපොරොත්තු සිතුම් පැතුම් සඵල වෙන්නට විහාරස්ථානයේ මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා මේ පූජාව අද සිදු කරනු ලබන්නේ. ඉතින් මේ ශාසනය එදා බුදුන් දවස සෝභාමත් කළ සැරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල මහාකාශ්‍යප සීවලී අඟුලිමාල ආදී මේ නික්ලේශී උත්තමයන් වහන්සේලා සිහි කරමින් තමයි අපි අද මේ උතුම් පූජාවන් සිදු කරනු ලබන්නේ. මහා සංඝ රත්නයේ ගුණ රහතන් වහන්සේලාගේ ගුණ සීලය සිහියට නගාගෙන ඒක නිසා මේ කරන පූජාවේදී ලැබෙන සීල ආනිසංසයන්ගේ ශක්තියෙන් ආශිර්වාද බලාපොරොත්තු ඔබේ යහා සියල්ලක් මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා ඒ වගේ මේ මොහොතේදී විශේෂයෙන්ම අපි සිහිපත් කරනවා අපිට මේ බොහොම ලස්සන අනර්ග මල් සැරසිලි සිද්ධ කළාවු ගර්ෂණ අබේකෝන් මහත්මාණන් ඒ වගේම කුමුදිනී නෝනා මහත්මිය මේ නුදුවණිය සංජින් පුතණුවන් ප්‍රධානී පවුල සිළු දෙනාටමත් ඒ වගේම අද මේ ලස්සන මණ්ඩපය සකසා ගන්නට උදව් කරපු උපකාර කරපු ඒ තරුණ පිරිස් දර්ශන මහා වගේම විහාරස්ථානයේ වැඩ සිටින අපේ කුසල හාමුදුරුවෝ ඒ වගේම අසංක තරුණ මහත්මාණන් ඇතුළු ඒ සියලුම පිරිසටත්
අපි විශේෂ ඒ වගේම ගයන් මහත්මයා තුළු ඒ සියලු පිරිසට අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා ආශිර්වාද කරනවා ඔබේ ජීවිත ලස්සන වෙන්නට කියලා. ඒ වගේම අද දවසේ මේ ගිලන්පස පූජාවන් වල දායකත්වයේ දරන උෂ්කානාකුළු ගමුව මහත්මිය තමන්ගේ දුවගේ උපන්දිනය අරමුණු කරගෙන ලකේෂ් ආදුවට ආශිර්වාද කරන්න ගිලන්පස ටික පළතුරු අරගෙන ඇවිල්ලා මහත්මිය සමඟ මාත්‍රාජාවන් පිළියෙල කරලා දම්පත් කරන්නට යෙදුනා. ඉතින් මේ උදවිය බොහොම ශ්‍රද්ධාවන්තයි. ශ්‍රද්ධාව නිසා තමයි මෙවැනි ලස්සන දේවල් විහාරස්ථානයේ සිදුවෙන්නේ සංවිධානය වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපි සිහිපත් කරනවා අපිට මේ මේ ස්ථානයේ අපිට විහාරස්ථානයක් විදියට මේ නිවස පූජා කරපු එහෙම නැත්නම් පරිත්‍යාග කරපු වෛද්‍ය නිශානේ වෛරම් විශ් මහත්මියටත් ඒ විශේෂයෙන් එතුමේ කටයුත්ත කාර්යය සිද්ධ කරේ තමන්ගේ අම්මට පින් පිණිස. ඉතින් ඒ ආදරබර මෑණියන්ටත් මේ සිදු කර ගන්නා වූ සියලු පුණ්‍ය ශක්තිය කියලා අපි මෝදලා කරගෙන මේ පූජාවන් සිද්ධ කරමු. අපි ගෞරවයෙන් මේ ගෞරවනීය පඬිත හඳුරන් වහන්සේට තිස්සපර සුගත රතන පඬිත හඳුරන් වහන්සේට ආරාධනා කරන කවුරුත් සාදුකාරයක් වාස්තුවා. සම්බුදු සිසිලයි සදහම් සුවඳයි අරගෙන ආවෙමි ඔබ සොයා මුලින්ම ආසයි අහන්න ඔබේ හඬ කියන්න හයියෙන් සාදු කියා ඊහඳ මිහිරි හරිම ලස්සනයි එහෙනම් දැතම නලලිතියා පන්සිල් ගන්න කියන්න තෙවරන් නමෝ තස්ස භගවතු කියා නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රාතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
Sampurita Bhamita Pala Mita Balina Dvangvidhiyo Kila Kilesa Samola Jalam Tenevalatnda Arhang Arhuti Namang Vandami Bhundamang Adaita Petva හොඳයි බුද්ධ ආදී රත්නත්‍රයේ සූවිසි ගුණ සමුදාය උදෙසා බැතිමල් දමක් ඒ වගේම උපහාරයක්ම වේවා කියන පැතුමින් මේ කියවන කවි කීපයේ සමගින් බුදු ගුණ දහම් ගුණ සඟ ගුණ මනසින් මේ ආකාරයට සිහිපත් කරන්න සාදුනාදයක් පවත්වන්න සමාධියෙන් ගායා සිරස Hela bhava bhami Pamano vina devir Gamana kalanimi Amanivana pasang keru Maguduhimi namah siras mese nam dimi satsal lovat nisal dam matakai sada පතල සතට අනද සාමිඳු ගෙනාවයි එදා උදුල පිටක තිවලාදර් මයද පුද පුදා නලල තබාදු තනග වන්දෙන් නෙමි සදා අනද සාරි පුත්තරහල් මුගලන් ආදී නිබද සීවලි බංකුල සංග පෙළ සෑදී ඕකන්ද කෙරු සංග පරපුර තිලොවම සෑදී සුවඳ මලින් පුදමි බැතින් සිතින් සමාධි හොඳයි බුද්ධ ආදී රත්නත්‍රයේ සූවිසි ගුණ අපි මුලින්ම සිහිපත් කරමු ඒ අනන්ත ගුණේට මේ මොහොතේ මේ සුවිශේෂීය පුණ්‍යවන්ත මොහොතේ මගේ උතුම් සීර්ස ප්‍රණාම පූර්වක නමස්කාරයම වේවා වේවා ඒ උදාර ගුණ අනුහසින් ඒ රත්නත්‍රයේ සූවිසි ගුණ තේජ අනුභවයේ මගේ ජීවිතයේද ගුණවත් වේවා සුවඳවත් වේවා මගේ ජීවිතේ අවශ්‍ය සහනේ සැනසෙල්ල සුවතාවය මට දිනෙන් දින නිබඳවම ලැබේවා සියලු පැතුම්න් සඵල වේවා කියන අදහසින් එකට තෙරුවන් වන්දනා කරමු නමෝ තස්ස භගවතු වරතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරතෝ සම්මා
සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තාදීව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං දේවිතං යාව නිම්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිස්සිකෝ අකාලිකෝ ඒපස්සිකෝ පනයිකෝ පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝයිති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිතං චන්දානි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්කෙනෙයෝ අංජනෙ කරණීයෝ අනුන්තරං පුඤ්ඤං කෙන්තං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සාදු සාදු හොඳයි මා කීවාට පසු මේ විදිහට කීවන්න දෑත නලලෙ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාට පින්කිත වන්නේ නේක මාගුණයෙන් බබලන්නේ සාදු සාදු බුදු හිමි නාම දින්නේ සාදු සාදු සාද අම් නාම දින්නේ සාදු සාදු මා සංඝ නාම දින්නේ සව සත බුදු හිමි සරණ ගොසින් ඇම දුකින් මිදේ සුව පන් වේවා සත සද හම් සරණ ගොසින් ඇම දුකින් මිදී සුව පන් වේවා සව් සත මහා සංඝ සරණ ගොසින් ඇම දුකින් මිදී සුව පන් වේවා සව සතති සරණ සරණ ගොසින් ඇම
දුකින් මිදී සුවපත් වේවා වෙන්දා වෙන්දා බුදු හිමි වෙන්දා වෙන්දා සදහම් වෙන්දා 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 මාසඟ වෙන්දා 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 තිරුවන් වෙන්දා විහාරාධිපති අතිගෞරවනීය පූජේ පණ්ඩිත අපේ වන්දරබ කස්සප අපේ නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම කුසල හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත ශ්‍රද්ධාකාමී පින්වතුනි පින්වතියනි, අද මේ සන්ධ්‍යා භාගයේ දෛනික ටිකක් රැත් වෙලා වගේ නේද සන්ධ්‍යා භාගයේ එකතු පාදා වෙලා මේ සවස් කාලය තුල මේ රමණීය සුන්දර විහාරස්ථානයේ තුල බොහෝම වැඩගත් සුවිශේෂී පින්කමක් සිදු කරගන්න පෙළ ගැහිලා සූදානම් වෙලා බොහෝම බැති සිටින් ඉත සිටින් ප්‍රාර්ථනා තබාගෙන කටයුතු කරන අවස්ථාව. ඉතින් බොහෝම සිත් පහදින ආකාරයට ඔබ අසූ මහා ශ්‍රාවකයන්න් වහන්සේලා මේ ස්ථානයේදී තැන්පත් කරලා බොහොම දර්ශනීය ආකාරයට මේ පූජාසන ඒ වගේම පූජෝපද්‍රව්‍යයන් සකස් කරලා මේ විහාරස්ථානයේ දර්ශනීයත්වයක් මේ සඳහා අද දවසේ ආධ්‍යාත්මීය වශයෙන් එකතු කරගෙන බොහෝම ලස්සන පින්කමක් 2015 වසර මුල් කරගෙන කටින පින්කමකට අත හිත යොදන්නට සූදානම් වෙලා ඉන්න වෙලාවේ ජීවිත පිනින් සරු කරගන්න පිනින් බබළුවා ගන්න පිනින් නිවාස සනසවා ගන්නට සිද්ධ කරන උදාහර පින්කම. ඉතින් අපිත් අද මේ පින්කම සඳහා අපේ කසප හාමුදුරුවෝ සම්බන්ධ වුණා. ඉතින් හාමුදුරන් වහන්සේලා හැටියට අපි බොහෝම සන්තෝෂ භාවයටපත් වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ඉඳලා මේ වගේ රටකට ඇවිල්ලා විශේෂයෙන්ම හාමුදුරන් වහන්සේගේ දක්ෂතා කුසලතා අනුවයි විහාරස්ථානයක ගමම් මග පින්වත්නි තීරණය වෙයි. ඕනනම් මේ විහාරස්ථානයේ රමණීය ලස්සන සුන්දර විහාරස්ථානයක් කරන්නත් පුළුවන්. ඒ වගේම දවසෙන් දෙකෙන් ඕනනම් වහල දාන්න පුළුවන් නේද? හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය අනුව. ඉතින් උන්වහන්සේ බොහෝම වෙහෙස මහන්සි වෙලා මේ කටයුතු බොහෝම දුෂ්කරතා මැද්දේ ඕනම දෙයකට අභියෝගගෙනම මේ දේවල් මැඩගෙන අද වෙනකොට මේ ආපු ගමනේ මේ කියාපාන්න පින්වත්නි ආධ්‍යාත්මීය ජයග්‍රහණය. ඉතින් මේ ශාසනය තුල පින්වත්නි ආධ්‍යාත්මීය පිරිතුරු භාවයක් නැතුව භෞතික වශයෙන්වත් මානසික වශයෙන්වත් අපට දියුණුවක් ජයක් ලබන්න බෑ. හැම දියුණුවම කඩා වැටෙනවා. ඉතින් මේ එංගලන්තයේ පන්සල් අතර ඉතින් මේ විහාරස්ථානයට ආවහම ඉතින් අපි ගොඩාක් සතුටු වෙනවා හාමුදුරුවෝ හැටියට. සිත් පහදිනවා. බොහෝම ලස්සනට ගෙවත්තත් උන්වහන්සේ පිළියෙල කරලා රමණීය ආකාරයට විහාර මන්දිරය සකස් කරලා මේ හැමදේම බොහොම රමණීය විදිහට සිද්ධ කරන ආකාරයේ පින්වත්නි බොහෝම ප්‍රශංසනීයයි. ඉතින් ඒක අපි ගුණ වැයීමක් නෙවෙයි, ඒ සැබෑ යථාර්ථයේ පින්වත්නි අපි කතා කරන්න ඕනේ අපේ දැහැමි සිටිවිලි පින්වත්නි පෝෂණය කරගන්න. පිරට තියෙන උත්සාහය උනන්දුව තව තව අපි වැඩි දියුණු කරගන්න ඒ දේ පින්වත්නි අපි කතා කරන්න ඕනේ. බුදුන් වහන්සේ දේශනා කළ භික්ෂුන් වහන්සේලාට මහණෙනි කියන්නේ සිවුවරක් පිරිසටම. එතකොට හාමුදුරන්ට විතරයි යෝග කියලා තියෙන කියලා නිදහස් වෙන්න බෑ, කරාරින්න බෑ. අපි සිවුවරක් පිරිසටම මේක අදාළයි. උන්වහන්සේ දේශනා කරේ දැහැමි කතාවෙන්ම කාලෙ ගෙවන්න කිව්වා. වටිනාම දෙයක් කතා කරන්න කියලා. වටිනාම දෙයක් කතා කරන්න බැරි නම් මොකද කරන්න කිව්වේ? නිස්සද්දෝ ඉඳ කියලා කිව්වා.
සාමාන්‍ය ඔබේ මේ ගිහි භෞතික ජීවිතයේ උනත් gedara වැඩ කටයුතු වල උනත් ඔබට පුළුවන් අවශ්‍ය දේ කතා කරන්න ධර්මයේ සමහරලට අදාළ නැති උනත් කතා කළ යුතු දේ කතා කරන්න පුළුවන් තරම් ධර්මයේ තුලම හැමදේම කතා කරනවා සාමාන්‍ය ජීවිතයෙන් එහාට ගියොත් ධර්මයේ කතා කරන අමාරු වෙලා වලට වටිනා දේක් කතා කරන්න එහෙම නොවුනොත් ඇන බුදුන් වහන්සේ දේශනා කරන හැමතැනම ඇති වෙන්නේ මොකද්ද? මහා ගැටි. ඒක නෙවෙයි කට්ටිය කියන්නේ අනේ ගමනක් නොගෙන ඉඳලා නම් හරි වටිනවා කියලා. මොකද වෙච්ච දේ ආයෙ මකන්න බෑ කියන්න ඕනේ ඔක්කොම කියලා ඉවරයි. බලහන ගියාම මේ ජීවිතයේ මහා අවාසනාවට හරහටම හිටින්නේ. අපි තබා ගන්න හරියට බැලුවොත් මොකද්ද? අපේ ක්‍රියාවටත් වඩා පින්වත්නි වචනේ. කොටහරි ජායතේ මුකේ කියලා සඳහන් වෙනවා හරියට මේ වචනේ කෙටේරියක් වගේ ඇරෙන පැත්තට මහා විනාශ වෙන්න බලනව නරක විදියට හසුරවන්න කියව. ඉතින් ඒ නිසා තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ වටිනාම දෙයක් කතා කරන්න. වටිනාම දෙයක් කතා කරන අයට විතරයි පුළුවන් වෙන්නේ මොකක් කරන්න? වටිනාම දෙයක් කරන්න. එක පාට මාවට ගියාට හිතට සිතවිල්ලක් ආවා කියලා එක පාරටම පින්කම් කරගෙන කරගෙන යන්නේ නෑනේ මේ ලෝකේ කවුරුව. හිතින් හිතුවට පස්සේ පොඩ්ඩක් ඒ ගැන ළඟම කෙනෙකුට හරි කියනවා අපි මෙහෙම යමුද කියලා හරි අහනවා. ආයේ කාටවත් කියන්න නම් එපා අපි දෙන්නම විතරක් යමු. එහෙම හොරෙන් හරි කියා ගන්න. පස්සේ ඉතින් ඔක්කොම දාගන්න එක වෙනම දෙයක් නේද? නමුත් වචනේ තමයි පින්වත්නි ක්‍රියාවට නැගෙන්නේ. ඒ නිසා වටිනාම අරුත්බර දෙයක් ජීවිතේ කතා කරන එක හරි වැදගත්. අපි සාමාන්‍යයෙන් ජන ව්‍යවහාරයේ තියෙනවා පින්වත්නි නිකම්ම නිකන් ඉන්නකොට ඒ සමාජයේ තවත් කෙනෙක් නරක නාමයක් පටබඳින්නේ නැහැ උසුළු විසුළු කරන්නේ නැහැ හෙලා දකින්නේ නැහැ හැබැයි සමාජයට තමන්ටත් බරක් වෙන විදිහට අනවශ්‍ය විදිහට වචනය හසුරුවමින් වැඩ කරමින් ජීවත් වෙනවා නම් කියනවා මොකද්ද වැඩ නැද්ද කියලා අහනවනේ නේද ඒ වැඩ නැද්ද කියලා අහන එකේ පින්වත්නි ලොකු අර්ථයක් තියෙනවා ඒ වා නිකම්ම මේ ජන ව්‍යවහාරයට ආපුවා නෙවෙයි බුදුන් වහන්සේ එක දේශනාවක සඳහන් කරනවා තීහි ධම්මේ සූත්‍රයේදී වැඩක් නැතුව ඉන්න අයට ගැටලු තුනක් ඇති වෙනවා ඔය නිකම්ම නිකම් පිනක් කරන්නේ නැහැ ගෙදර වැඩකෝ නැහැ උදේ කාලයේදී නිකම්ම නිකම් ඉඳ ගියොත් ඇති වෙනවලු පින්වත්නි මහා ලෝභකම් ඊළඟට ලෝභකම තව ටිකක් වැඩි වෙලා ගියොත් මොකද වෙන්නේ? මසුරුකම ඇති වෙනවා. උදේ කාලේදී ඇති වෙන තත්ත්වය. නිකන් වැඩක් නැතුව එහෙම හිටියොත්, පිනකුත් නැතුව, ගෙදර වැඩකුත් නැතුව හිටියොත්, ලෝභකම වැඩි වෙලා ඕක දුර දිග යන්න යන්න මසුරුකමට පෙරලෙනවා. අන්තිමේදී තමන් පාවිච්චි කරන තමන් උපයාගත්ත දේ තමන්ගේ පාවිච්චි ගන්නේ නැහැ. ඕක තමයි වෙන්නේ. අර මල වැදෙනවා වගේ. ඒ වගේ ඇත්තට දවල් කාලේදී මොකද වෙනවා කියන්නේ? දවල් කාලයේදී මේ ග්‍රීස්මයත් එක්ක මේ රටවල ලෝණේ තිය කොහොමද අඩුවේ ග්‍රීස්මයත් එක්ක පින්වත්නි ගිනියම් වෙන්න පටන් අරගෙන ඊර්ෂ්‍යාව පතුරවන්න පටන් ගන්නවා ඒ කියන්නේ සමහර අයත් පෙනෙන්න බෑ පස්සෙන් ගිහිල්ලා හරි වයින් සිරිකුත් සිරිතකුත් තියෙනවා සමහර වෙලා ඒ දිවා කාලයේ ඇති වෙන සත්‍යයක් ඊර්ෂ්‍යාව උදේ කාලයේ හිතේ ඇති කරගත්තොත් දැන් පිට කරනවා හවස් කාලයේ වෙනකොට මොකද වෙන්නේ නිකම්ම නිකම් වැඩක් නැතුව හිටියොත් සවස් කාලේ වෙනකොට පින්වත්නි සරාගී හැඟීම් ඇවිසින්න පටන් ගන්නවා. ඒ අවස්ථා තුනින්ම කියන්නේ නියත වශයෙන්ම කොහෙටද යන්නේ? ඍජුවම යනවා පරිහානිය කරා. ඒ නිසා වටිනා දෙයක් හිතමින් වටිනා දෙයක් කතා කරලා වටිනා දෙයක් ජීවිතේ කරගන්න එක හරි වැදගත් පින්වත්. ඉතින් විහාරස්ථානය කියන්නේ මේ හැම දෙයකම හොඳ විදිහට හිතන්න. මොන දේ හිත හිතා කොහේ කොහොම ජීවත් වුණත් පන්සලට ආවම අමාරුවෙන් හරි සමහර ඇත්තු හොඳට හිතන්න උත්සාහ කරනවා හොඳට හිතන ඇත්තු තව තව හොඳට හිතනවා හොඳ දෙයක් කතා කරන්න හොඳ වැඩක් කරන්න පන්සලට එකතු වෙනවා කට්ටිය පන්සල කියන්නේ පින්වත්නි බලපුවහම ඈත අතීතයේ කියලා තියෙන්නේ අද ඔය මෙහෙණි ආරාමවලනේ කියන්නේ ආරාමයේ කියලා පන්සල කියන එකේ නියම අර්ථය බලපුවහම මොකද ඈත අතීතයේ බුදුන් දවස ආරාම ඒකනේ අපි කියන්නේ ජේතවනා රාමේ පූර්වා රාමේ ආරාමයේ කියන්නේ හිත නිවන තැන
රූපමූල පිරිච්ච සුවඳ හමන ආධ්‍යාත්මීය පරිසරයෙන් ගහන වෙච්ච නිතර බුදුබණ ඇහෙන කාගෙත් හිතවල සතුට ප්‍රීතිය උතුරා යන ජීවිතයේ යථාර්ථය සොයාගෙන යන ජීවිතයේ මොන ගිනි ගොඩවල් වල ජීවත් වුණත් ප්‍රශ්න මැද ඒ ගිනි ජාලාවෙන් මිදලා හිතට සහනයක් ලබා ගන්න තැන නිසායි පන්සලට ඈත අතීතයේ කිව්වේ මොකක් කියලාද ආරාමය කියලා. ඉතින් මේ පන්සල දැන් ගත්තාම අද වෙනකොට බොහෝම වටිනා සැබෑම ආරාමයක් බවට පත් වෙලා තිනවා. ඉතින් ඒක අපේ කස්සප හාමුදුරුවන්ගේ ලොකු අප්‍රතිහත ධෛර්යය, ඒ වගේම දායක පින්වත් ඔබ හැම දෙනාගේම ලොකු ජයග්‍රහණයක්. ඉතින් මේ දේවල් ඉදිරියට තව තව දියුණු කරලා ආරක්ෂා කරලා රැකගෙන ඉදිරියට යනකොට ඒකෙන් කියවෙන්නේ මොකද්ද පින්වත්නි? පන්සල කියන්නේ අර කඩේක කරන කාර්යය කරන තැනක් නෙවෙයිනේ. ඒ කියන්නේ අර බඩුවක් මුට්ටුවක් ගන්නවා ඊළඟට හිතුනොත් යනවා නෑවිත් ඉන්න එහෙම තැනක් නෙවෙයි. පන්සල කියන්නේ නිතර හදවතේ බැඳීම ඇති කරගෙන අපි නිතර එකතු වෙන තැන. ඉතින් ඔබේ ඒ ලබදියාව සබදියාව මේ පින්කම්පසේ ලැබුණා පන්සල සිත් පහන් කරන තැනක් වෙනවා තව තව. ඒකෙන් ලැබෙන්නේ මොකද්ද? ඔබට ආධ්‍යාත්මීය ඔබේ ජීවිතයේ නියත ආලෝකයයි ඔබේ ජීවිතයට ලැබෙන්නේ. යේගහත්තා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා කියලා කියනවා. දැන් මේ බෞද්ධ සමාජයේ විතරයි ඉන්නේ උපාසක උපාසිකාවෝ. කාටද උපාසක උපාසිකාවෝ කියන්නේ? තෙරුවන් ඇසුරු කරන්නේ උපාසනය කරන්නේ යමෙක්ද? ඒ කවුද? උපාසක උපාසිකා. තෙරුවන් නිතර ඇසුරු කරන්න ඕන, උපාසනය කරන්න ඕන. එහෙනම් උපාසනය කරන්න කොහෙද යන්න ඕන? පන්සලට යන්න ඕනි. ওই පන්සල් යන්නේ නැතුව පින්කම් කරනවා කියන ඇත්තන්ගේ ජීවිත හොඳට බලන්න. එතන තියෙන්නේ ලොකු මිත්‍යා දෘෂ්ටියක්. පෙරුවන් නැතුව හාමුදුරු අත්හැරලා මේ කියන නිර්වාණය කර එහෙම යන්න ශ්‍රද්ධාව පහල කරගන්න බෑ. ඉතින් ශ්‍රද්ධාව දියුණු කරගන්න බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රයම අවශ්‍ය කරනවා. ඉතින් දීර්ඝව අනුශාසනා කිරීමට අවශ්‍ය කරන්නේ නැහැ. අපි හදවතින්ම අපේ ආධ්‍යාත්මීය සතුට සුභාසින්සන මේ අවස්ථාවේදී මේ විහාරස්ථානයේ වහන්සේට දායක පින්වත් හැම දිනාටම මේ අභිනව රමණීය විහාරස්ථානයටත් අපි පුද කරනවා. මේ ස්ථානයේ තව තවත් බොහෝම වාසනාවන්ත පුණ්‍ය භූමියක් බවට පත් කරගෙන එහි ජය සතුට ඔබට තව තව බෙදා හදා ගන්නට සියලු වාසනාව දිරිය බලය ලැබේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. ඉතින් කල්පනා කරමු පින්වත් නිවාස කාලයක් දැන් නිමා වෙලා කටින චීවර මාසේ උදා වෙලා තියෙනවා. ඉතින් මේ ජීවිතයේ හැම තප්පරයක්ම පින්වත් මේ හරිම වැදගත්. මොකද මේ ජීවිතයේ ඕකට සමහර වෙලාවට කියනවා ඉතින් මරණය කියනවා කොහොම කියනවා. දැන් අද කාලේ නම් කොයි වෙලාවෙක ගහලා යයිද දන්නේ නැහැ කියලා කියනවා නේද? ඒ වගේ දෙයක් තමයි මේ ජීවිතේ. එහෙමයි අපි මෙනෙහි කරන්න ඕන. බුදුහන්සේ දේශනා කර මේ එළඹෙන තප්පරේ මිය යන්න පුළුවන්. ඒ කියන්නේ අසුභවාදී වෙන්න නෙමෙයි. ඒ කියන්නේ කවදා හරි මේ වෙලාවකද ඇත්තටම බලවෙන තප්පරයක තමයි හැමෝම මේගි. අපි මේ යන්නේ එළමෙන තප්පරයකමයි. ඒ නිසා අපි තෙරුවන් එක්ක මේ ගුණ ආධ්‍යාත්මීය සම්බන්ධතාවයේ මේ පින්කම් ඔසේ ඇති කරගෙන ජීවත් වෙන එක මේ මනුස්ස ජීවිතේ තව උසස් කරගන්න පින්වත්නි මේ ගෝරමාර සසරෙන් ඈත් වෙන්න අපිට මහා පාරමී බලයක් මේ පින්කම් වලින් එකතු වෙනවා. බලන්න අද මේ 80ක් මහා ශ්‍රාවකයන්න් වහන්සේලාගේ උත්තම ඒ අරහත් ගුණ සිහි කරලා මේ පූජාව සිද්ධ කරන්නේ. බලන්න පොතරු පිරිවරාගත් හඳ වගේ තමයි බුදුහාමුදුරුව ආධ්‍යාත්මීය ලෝකයේ තුල මේ සම්බුද්ධ ශාසනය වැඩ සිටියේ. ඒ තාරකාවෝ තමයි කවුද? මහරහතන් වහන්සේලා. මහරහතන් වහන්සේලා. බලන්න සරියුත් මොගලන් මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුව ඇතුළු මේ සියලු හාමුදුරන් වහන්සේලා මෙතන කීනමක් ඉන්නවද? 80ක් මහරහතන් වහන්සේලා. බුදුන් වහන්සේගෙන් විශේෂ තානාන්තර ලැබපු මෙව නිකම් මේ සල්ලි භෞතික දෙයකට ලැබිච්ච ඒවා නෙවෙයි. ආධ්‍යාත්මීය සුපිරි පුන් භාවයට පිරිපුන් භාවයට ලැබිච්ච මහා ඇගෙීමක්. ඉතින් ඒ ගුණ කඳ පින්වත්නි අනන්තයි අප්‍රමාණයි. බලන්නකො සරියුත් මහරහතන් වහන්සේගේ ඒ උතුම් මහරහත් චරිතය. සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පානවා බුදුරජාන් වහන්සේට කලින්ද පස්සේද? බුදුන් වහන්සේට පෙරාතෝ පිරිනිවන් පානවා.
ඉතින් බුදුන් වහන්සේ කවදාවත් කෙලෙස් ප්‍රහීණ කරපු උත්තමේ මහරහතන් වහන්සේ කෙනෙක්වත් අවමතරමේ දුකට වේදනාවට පත් වෙන්නේ නැහැ. හැබැයි ආධ්‍යාත්මී වශයෙන් බුදුහාඳුරෝ පහන් සංවේගයට පත් වෙලා පැහැදිලි කරනවා සාරි පුත්‍රය නැති මේ ශාසනය මොකක් කියනවාද? හරි පාළුවේ කියලා කියනවා. මේ කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ. සැරියොත් නැති සාරි පුත්‍රය නැති ශාසනය හරි පාළුවේ වගේ. ඒ තරම් මහා ගුණයකින් පිරිපුන් උත්තමයන් වහන්සේ කෙනෙක් සැරියොත් මහරහතන් වහන්සේ. ප්‍රඥාලාභින් අතර අගතනතුරු ලැබුවා. එක අවස්ථාවක තවත් බුදුන් වහන්සේ දේශනා කරනවා මහා ගහක් ගත්තාම මේ ගස් වල කඩා වැටෙන්නේ මොනවද පිමුගත්? කුණගක් එම ආවම මහා බරපතල අතු දැවැන්ත අතු කඩා හැලිනවා. ඒ වගේම මගේ මේ ශාසනයේ මහා දැවැන්ත සහකාවක් තමයි මේ අද නැති වෙලා තියෙන්නේ. කවුද මේ සරියුත් මහරහතන් වහන්සේ? පුංචි පුංචි අතු තියෙද්දි මැරිච්ච අතු තියෙද්දි මහා දැවැන්ත අතුමයි කඩා වැටෙන්නේ. ඒ ගහ හැමදාම මේ විදිහට පවතින්නේ නෑ, වෙන්නෙම මහා ඉහෙලම හානි. ඒ වගේ තමයි මේ ශාසනයේ මහා සිල්වත් ගුණවත් මනින්තුමනින් පිරිනවම් පානවා. මේ විදිහට බුදුන් වහන්සේ දේශනා කරනවා. එතන බලන්න මොගලම් මහරහතන් වහන්සේගේ චරිතය පිටපත්. මේ මහරහතන් වහන්සේලා අතර ඉතාම වැදගත් වෙන පින්වත්නි බෞද්ධ අපේ මේ ජීවන ප්‍රතිපදාවට සුණා පරන්තේ පුන්නහාඳුරු. අහලා ඇතිනේ නේද? සුණා පරන්තේ පුන්නහාඳුරු. දැන් එක එක පළාත් වලට යන්න කියපුවහම බය, එක එක පැති තියෙනවනේ නම කියපු පවණි අපෝ මේ පැත්තනම් කියන්නවත් එපා කියලා කියනවා. ඒ වගේ සුණා පරන්තේ කියන්නේ නිතර නිතර අර කපව කොටව කියන වචන ඇහිච්ච පළාතක්. බුදුන් දවස කිසිම ආන්දර කෙනෙක් යන්න කැමති නැහැ. කුමක් සඳහාද? ධර්ම ප්‍රචාරය සඳහා. හැබැයි පුණ ආන්දර කියන බුදු ආන්දරනේ මම වඩින්න. ඒ වෙලාවේ කාගති වෙන දෙසියම දකිනවා. දැකලා බුදුන් වහන්සේ ඒ පුණ වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. පුණ ඔබ යන්නේ මහා ධර්ම පලාතකට මේ සමාජයේ තියෙන මතය අනුව. ඔබට යන්නේ හානියක් කරුම්? මොකක්ද හානිය බුදු ආන්දර? වහන්සේට බැන්නොත් බැන්නොත් මම බුදුහාමුදුරනේ ඉවසනවා ගැහුවේ නැහැ කියලා. ගැහුවොත් එහෙම. හිතර මොකද කියන්නේ? මට තරුණ ආයතනයකින් ගැහුවේ නැහැ කියලා මම සතුටු වෙනවනේ හිත හදාගන්න. තරුණ ආයතනයකින් ගැහුවා. මේ වෙලාවේ පිළිතුරු දෙනවා තරුණ ආයතනයකින් ගැහුවාට මට මහා ලොකු හානි වුණේ නැහැ. ලොකු හානියක් වුණා. ලොකු හානියක් වුණත් කමක් නැහැ බුදුහාඳුරනේ. මගේ ජීවිතේ පණකෙන්ද තාම තියෙනවා කියලා හිත හදාගන්න. පණකෙන්ද නැති කළොත් මොකද කරන්නේ කියලා. එතන මොකද කියන්නේ? අද මේ රටේ ලෝකයේ මිනිස්සු මේ තියෙන ප්‍රශ්නත් එක්ක සමහරු ජීවිත එපා වෙලා නියන්න උත්සාහ කරනවා. ජීවිත නසා ගන්න උත්සාහ කරන ලෝකයක් මේ. ඒ විතරක් නෙවෙයි මරණාසන්න මොහොතේ බලපුවම කොච්චර වේදනාව විඳිනවද මිනිස්සු? විතේ ලොකු වේදනාව මරණ ජීව වේදනාව විතේ ඒක වෙලාව තමයි බලන්න තියන්නේ අපිට නේද? ඒක කියන්න බෑ කාටවත්. ඉතින් ඒ වේදනාව හැම කෙනෙකුම මේ යනකොට විඳින්න ඕන. ඉතින් එහෙම වේදනාව විඳින්න ඕනේ මට කවුරු හරි මගේ ජීවිතය නැති කරනවා කියන්නේ මගේ මැදිහත් වීමක් නැතිව මේ දේ මට සිද්ධ වුණා කියන සතුට ඇති කරගෙන මම අවසන් හුස්ම හෙළනවා. බලන්න විතර පුන්න හාමුදුරුවන්ගේ මේ චරිතය මොනතරම් ශ්‍රේෂ්ඨ චරිතයක්ද. අපේ ජීවිතය ජය ගන්න මේ උත්තම වීතරාගී මහරහතන් වහන්සේලා තුල පැවතුණු මේ අසිරිමත් මහරහත් ගුණ සමුදායම් පින්වත්නි අනන්තයි අප්‍රමාණයි. බලන්නකො බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු කීයක් වැඩ හිටියද? 160ක් වැඩ හිටියා. උන්වහන්සේට අඩුම තරමේ කිවිසුමක්වත් ගියේ ගියානන්ගේ කිවිසුමක් විතරයි කියේ. වෙන කිසිම අසනීපයක් උන්වහන්සේට වෙනඳුනේ නැහැ. දීර්ඝායස ලැබුවා. පදුමුත්‍ර බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ මහා පින්කම් කරගත්තා. අනෝමදස්සී බුදුන් වහන්සේගේ ශාසනයේ මහා පින්කම් කරගත්තා. කවුද? බක්කුල. එතකොට හිතන්න මොන තරම් කාලයක් මේ ශාසනය මේ සංසාරේ ඇවිද්දද කියලා බක්කුලහම නේද? එතකොට මේක කියලා මේ ධර්මයේ ගැන පින්වත්නි මෙනෙහි කරන්න ඕන. ඉද කඩ තියෙන හැම වෙලාවකම වැඩි පිළිකරන්න පින්වත්නි අපට වැඩි වෙන්නේ මොකද්ද? සසර බිය ඇති වෙනවා.
මේ ජීවිතේ මොනතරම් දුක්ඛදායකද? අනේ මේක නැති වෙලා ගියාට පස්සේ අපි ආයේ කොහෙට යයිද? මේ ආදිවාසී මහා ප්‍රහේලිකා සමු 10ක් වින්වත් මනස තුල වැඩි වෙන්න පටන් ගන්නවා. අද මේ බටහිර ලෝකයේ බොහෝ දෙනා මේ ධර්මයේ වේගින් වැළඳ ගන්නවා. පන්සල් එහෙම ඉති වැඩි පුරා වෙන්නේ නැති උනාට නේද? බොහෝ පොතපත කියවනවා. බොහෝ අයට මේ සනික සහනයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේක මහා හිස් දෙයක් නේ. අනේ කොහොමද මේ ජීවිතේ ජයගන්නේ? මොකද්ද යථාර්ථය කියලා අද බොහෝ දෙනා පින්වත් මේ ගවේෂණය කරනවා. බලන්න රට්ටපාල මහරහතන් වහන්සේගේ ගුණත් අද අපි මෙනෙහි කරනවා. උන්වහන්සේ සිටු පුත්‍රේ රත්තරන් එහෙම ගොඩ ගහලා තිබ්බේ ගෙදර. අන්තිමේදී ප්‍රශ්න හතර චතුරින් මේ දාන්න කියලා. චතුරෝග නෙමෙයි සතර සම්මුද්දේශ කියලා. මොනවද මේ ප්‍රශ්න හතර? ගිහි සැප ඔක්කොම අත්හැරලා පැවිදි වෙලා රහත් උනේ. ඒකක් තමයි වේදනාවක් ඇති වුණාම මේ වේදනාවට පිටිට වෙන්න පුළුවන් හපනෙක් මේ ලෝකේ නැහැ. දැන් අපි කිව්ව කොහෙ යන්න වේදනාවක් ඇති වුණා කියලා? පපුවේ අමාරුවා. ඕක බෙදා ගන්න පුළුවන්ද තව කායකව? බෑ, තනියම විඳින්න ඕන. එහෙනම් මේ ලෝකේ සැබෑ වේදනාව බෙදා ගන්න බෑ. ජරාව කියන එක නවත්තන්න බෑ. Tamanට කියලා කෙනෙක් අන්තිමට බලනකොට නැහැ. මේ ඔක්කොම දේවල් දාලා යා යුතුයි. මේ ප්‍රශ්න හතරට බැලුවා ඇත්තටම උත්තර නැහැ. ඒ නිසායි පැවිදි වෙලා මහා රහත් භාවයේ දක්වා ගමන් කළේ. ඉතින් උන්වහන්සේ බොහොම වටිනා උදාහරණයක් ප්‍රකාශ කරනවා. මෙන්න මේ ආකාරයට. ඒක ප්‍රකාශ කරලා අපි පූජාව කාල වේලාව අනුව ඊටාම ඉක්මනින් ආරම්භ කරමු. තිර බවක් නැති වන කයන් ඇති මස් නහර සායට වලින් යුතු බොහෝ සංකල්පයන්ගෙන් පිරි මේ ආත්මය දෙස බලනු මැන දෙපා ලතු ගා සරසලා ඇත සුවඳ සුණු මෝනෙහි උලා ඇත මෝඩයන් අට මෙය සුදුසු වේ ඉං වැඩක් නැත නැනවතුන්හට. මේ ආදිවාසී බොහෝම ලස්සනට ඒ සූත්‍ර දේශනාවේ මේ සියල්ල පින්වත් විග්‍රහ වෙනවා. ඉතින් දීර්ඝව කරුණු කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් හැමදෙනාම අදිෂ්ඨාන කරමු. සරියුත් මහරහතන් වහන්සේ දැක්ක කී තරම්නම් මොන තරම්නම් දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එදා සැනසුණාද උන්වහන්සේගේ ගුණ බල මහිමේ නිසා. අනන්ත ආශිර්වාද ඒ මහරහත් උත්තම ගුණ සිහි කරගෙන අපි මේ සියලු පූජාවෝ පූජා කරමු. පූජාම් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ඒ උදාර අධිෂ්ඨානයත් එක්ක ඊට පෙර ආතු අපි සාන්තිනායක බුදුන් වහන්සේගේ උත්තම බුදු ගුණ සමුදායට මේ සියලු පූජාව මූලික වශයෙන් ප්‍රථමයෙන් අපි පූජා කරමු. ඒ පූජාවේ ආනුභාවයෙන් මේ සියලු පින්කම් වල අනුහසින් ඔබට යහපත සිත සාන්ති උදා වේවා. දරුවන්ගේ ජීවිත ලස්සන වේවා. ඔබේ රැකියාදී කටයුතු දිනෙන් දින දියුණු පමුණු වේවා. යන්නේන ගමනට බිමනට නිතරකවරණිය ලැබේවා. දීර්ඝායස ඔබට ලැබේවා. ගුණදම් පුරන්න තව තවත් වාසනාව ලැබේවා. දෙලව සැප නිවැරදිව සදා සැනසෙල්ල ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මා කිව්වාට පසු මේ විදිහට කියවන්න. ගණාඳුරට හිරු එළියයි සම්මා සම්බුදු පියා අඳුර නැසන මෙපං රස පුදමි බැතින් ඉස නම කරුණා සිසිලල් ගඟුලෙන් ලුවසන සූ බුදු පියා පුද දෙන්නේ සිසිල් පැනින් අමාමෑණී බුදු පියා දුම් දුරලන දහම් මොසුව සම්මා සම්බුදු පියා පුද දෙන්නේ ගිලන් පසින් අමාමෑණී බුදු පියා මధుර සුභාසිත සදහම්
Desuva sang budu piya Behen pudha mam nam dimi Amameni budu piya Malak wage sita piwi turu Sama sang budu piya Siripa mule taba wandimi Suwende kusung beti siti Siyelu satu salu Sama sang budu piya Pude denne suwende dumi Sama sang budu piya Mage swami yu Shanti nayak yu Matama swami yu Mage ma budu me niyangu Mage ma budu piya nangu Budu raja nang wahang sita Me siyalu puja avu Sada siteng mam puja karami Puja veva Pujama viva Hunday Asu Maha Sravaka Uttamayanan Vahansi Lattada Mage Uttum Sirsa Pranam Puruk Pada Patma Namaskarim Viva Kinadhasim Muling E Guna Sihikaranat Ma Kivad Pasu Mevilihita Kivan Vendagina Sadhu Adhya Pavattam Kondanyo baddiyo appo Mahanamo ca asaji Upatiso kolito punno Anuruddho ca kassapo Baddiyo kimbilo chundo Nando ananda rahulo Upaseno nalako dando Sono sivali cha sobito Suna paranta ko punno Revato puna revato Kumare kasya porado Vange so sobito bhagu Selo dai ca baddali Baddiyo ca lakuntako Thodeya putto dhubayo Chatukanno ca pesalo Punna ko dod ko nando Upasivo cha somako Moga raja pisvajito Metta gu pingiyo isi Mendiyo kottito channo Upavano cha baddhaji Kappinako maha kappi Rattapalu cha vakkali Sagato lakkano chaapi
Bharadvaju Gavampati Yaso Punnoti Kacchano Pantako Chulla Pantako Pilinda Vacho Kunda Dhani Bhaggulo Nandi Kasapo Badra Udo Anguli Malo Kasapo Ubaya Kasapo Achele Kasapo Tiru Sakya Putto Visaredo Uruvel Kasapo Viro Subhuti Sabiru Piche Ete Asiti Mahatera Vimalagya Tangata Namami Sirasa Nichang Temang Rakkantu Sabda Adivasetu No Mahatera Dipene Tena Sadaram Dupene Tena Sadaram Uppene Tena Sadaram Ilane Pachya Angimang Besanjina Sadaram Chatumadurairam Anukampang Upadaya Patigannatu Muttamang Mesiyalu Pujavu Meutum Sasone Ananta Sil Suvandin Ananta Guna Suvandin Alokavan Kalavu Maharatan Vahansi Lata Sadasiteng Mam Pooja Karami Pooja Viva Pooja Maviva Evutong Anuvasim Sielu apale duruviva Unedam vadiva Hadevan sisilviva Dilova sahanayala biva Nivang santiyama viva Dilova agabudu Padavi Pudakalati Aso Maha Sauvang Vandimi Mudunat Taba Adarin Vandimi Mudunat Taba Adarin Vandimi Mudunat Tabadarin Sadhu Kiyan Kiyan Sevitan Dhamma Rajina Pattung Sambodhi Muttamang Pujemi Bodhi Rajanang Udakene tene sadaram Dipene tene sadaram Dopene tene sadaram
සාදරං ඉලාන පච්චේන සාදරං මේ සජ්ජේන සාදරං චතු මදුරේන සාදරං මේ සියලු පූජාවෝ සමිඳුන් වහන්සේටද සැදැ සිතින් මම පූජා කරමි පූජා වේවා පූජාම වේවා සාදු පියන් එකට ගාසා කියවමු වන්දාමි චේතියං සම්බං සම්බතානේ සුපතිත්තිතං සාරේරික ධාතු මහබෝධින් බුද්ධ සකලං සදායස්ස මූලේ නිසෙන්නෝව සම්බාරි විජයං අකාපත්තු සම්බං නුතං සතං බෝධිපාද පන්නිමේ ඒතේ මහබෝධි ලෝකනාථේන පූ අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ජයෝ මුනින්දස්ස සුභෝති මූලේ අවෝසි මාරස්ස පරාජයෝ හි යුක්කෝ සයුං දේව ගණා පසන්නා ඒතේන සච්චේන ජයස්සු මයියා සාදු කියලා. හොඳයි මා කිව්වාට පසු මේ විදිහට කියවන්න. සියලු කරදර සිතින් දුරලා හදේ පැති බලවා දැත්නෙක් කර තබා වඳිනෙමි තුම් ජය සිරි බෝධි රාජා සතර අත මොඳ සුවඳ පතුරා ඒ සුවඳින් බෝ සමිඳුනාවා අසීමිත බැති සිතින් නමදිමි උතුම් ජය සිරි බෝධි රාජා අපසුරා කින දෙවිවරුන්ට අප දෙන පින් පෙත් ලැබෙන්න දෑත නලලේ තබා වඳිමි ජය සිරි මා රජුන්ට රෝබිය මර බිය ආදී බිය දුරුයි සෙත සැදී යන්නට වස් දොස් සීදී වඳිනෙමි සී මහබෝධි සත්‍ය හොඳයි මේ කියවන පාඨයන් සමගින් හැමදෙනා මනසින් මේ විදිහට අදිස්ථානයක් සිදු කරන්න. අඳුරු ලොවේ එළිය කල මගේ සිත පහන් කල සැප සතුට උදා කල කාරුණික සමිඳුනි හුදෙකලා දිවි මඟ ආම තුල තනි නොවන පිලිසරන ලබා දින කාරුණික සමිඳුනේ නොමග යන විට ඇඳින සුමඟට
යොමු කරන මහා කරුණා ගුණේති කාරුණික සමිඳුනි ජීවිතේ දුක් තැවුල් තිස දමා සනසවා අමාවසු ලබාදින කාරුණික සමිඳුනි ඔබේ බුදු සසුනේදිම ඒ අමා නිවන දැක හැම දුකින් මිදෙන්නට උදු පතමි සමිඳුනි සාදු හොඳයි එකටම ගාතාවන් කියවමු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා චයම්මේ සම්බතම් පුඤ්ඤ සප්පේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සප්පේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා කවඤ්ඤන්තං චුම්මත්තේ චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු පන් සදාති සාදු කියන හැදු වැඩු සුජීවත්ව සිටින මෑණියන් පියාණන් දිනෙන් දින නිරෝගී සුවයෙන් සැරදේවා එයත්න්ට යහපත උදා වේවා දීර්ඝායස ලැබේවා මේ දින මෑණිවරු පියවරු වෙත්නම් අමා නිවනම ලබත්වා කියන පැතුමින් වැඳගෙන මේ විදිහට මෞගුණ පියගුණ ඔබ මනසින් සිහිපත් කරන්න දසමස මා කුසේදරා බිකල මගේ අම්මේ දරුසෙනේ අස ළමෙන්ද හොවා පෙව්ව සදාතනික උල්පත වම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සිත් වේවා කුලිතයා ගැයූ ගීත තව ඇහෙනවා අම්මේ ළමද හොවා දුන්න සුවඳ තව දැනෙනවා අම්මේ සෙවනැල්ල කිහැමදාමන් ඔබ මට මගේ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා බුදු වේවා අම්මේ උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මාමතු පියා සීකරනව පපු ඉතිපුණ කුතුනය දයා මේ පින් ගෙන කෙලෙස් නිවා
Sitveva Pia Mode Nevegilu no Kalet Bosantam Amma Pingvatkare Pita Hindua Pina Gode Demma Sansari Budu Vennet Vivarana Dum Amma Nivanga Dakinu Dinayaka Pia Samag Amma Sadhu ඒකටම මේ විදිහට කියවමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝ යාව පත්ත්‍යා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කව මේ බන්තේ පූරි පඤ්ඤ තථා Acce angam me dhamma sandhittika akalika Acce angam me sangha supatipanna anuttara Idamme punya kammang asa kayavang hoto sabba dukkha pamunchatu Mehma kiyanna Keles duru eva Gunanana diyunu eva Ape me pinkama Nivang pinisama hitu eva Nivan pini samai tu viva Nivan pini samai tu viva Hunai sadhu kiyan Vasanavant pinvat nehimana Mulin anusasanavant kalani saave Nevata nevata anusasana kirimat balapurutri nene Buhom sathute Watina pinkamak keragatta kila hamadinam apraman somnasa tempat tuinne. Pinkatni jiwite honda keralat satu tuinne pulua. Naraka dey keralat satu tuinne pulua. Naraka dey karna yatan dalabin satu tu buhum keti tawa kali kai. E satu tu tawada maha wad andekar malawak oge jiwite minagan. Hebei Buddha dama sangga kini ratnatre mulkarin oba kata kerana yam wajan yande. Oba kerana mana pinkamande. ये पिंक में गोबर लेबिन ने पीना था सातों ने यहाँ गिर पुदिया पीने गोबर लेबिन ने देर बुध महान सुपर मार्करे सातों ने भी एक दाबिकिया ने सोमना सकिया था हादवत पीना यान ने यमक इन्दे सोमना सीन एक दाबिकिया नो पीने किया था इतने हादवत मुलु हादवत मानस पुराम पीना यान दे आती है ना वना ये पिंक Jadi hemat orang obat satu rata yang agi pudaya, mekati kali itu la jiwit rekatu keragat ta. Obat nirogi surla biwi. Obeh harta saksi itu watina harta saksi yang kita tuwiwi. Tahu watina pink kawan kita tuwiwi. Abi nyobi harasta ane, khas sebab apa? Taruna hamdran wahan segi watina awad anusasana paridi apa lassan pink kawan kelade das pahalu wasare. Me dewal thaman ane pink wat me jiwa naga mani. Malwaru sahwal board patene. Pin nama ti mal malah awal buat patah ni. Enisau, bi pin nama ti mal malah awal tu. Watina mal kipya kadami pin kaming mau berilah katanya itu keragat ta. Hematena aku satu tuwe mu. Janat keragat tu siulu pin dewi anu mudaan. Weva. Dewi sabu sampat odawat tidawat bahawa itu pat keragat dewi o senaseva. Mewihar astane ta siulu elme belme salasami. Mewihar astane tawat tawat diu. Abi hamkaran wahansi. Wagi pin mat obah hematena aku nirogi suwe mepunci daru sama ke sura kiva. Dewi Oni menjadi insan setuai sadu kila. Oba namin janmantra kata silu nyati indah mepin level dekabala satu tuwa sasar senasil lemu dah keragikan itu.
සියලු දුකින් මිදේවා අපාගත තත්වයකට හසු නොවේවා අමා නිවනම ලබත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරා. කාසප හාමුදුරන් වහන්සේටත් අපි ආශිර්වාද කරමු. උන්වහන්සේ බොහෝම අවංකව වැඩ කරන කෘතවේදී අපේ හාමුදුරුව කෙනෙක්. ඉතින් උන්වහන්සේ බොහෝම දක්ෂ පක්ෂකම් ඇති කුසලතා ඇති අපේ හාමුදුරුව කෙනෙක්. ඉතින් ආපු ගමන් මගේ උන්වහන්සේ ඒ සසුනට කරන කැපකිරීමේ ප්‍රතිඵලේ මේ දායකත්වයි බෙදා හදාගන්න. ඉතින් උන්වහන්සේටත් අපේ කුසල හාමුදුරන් වහන්සේත් මේ දිනවල උන්වහන්සේට ලොකු සහයක් ලබා දෙනවා. ලෝ සසුන් වැඩවඩන්නට නිදුක් නිරෝගී සුවය ලැබේවා. දිගාසිරි සම්පත් ලැබේවා. ආධ්‍යාත්මීය ගුණ සම්පත් වලින් තව තවත් ජීවිතේ බබළුවා ගන්නට උන්වහන්සේලාට තව තවත් දිරිය බලයේ සවිය රත්නත්‍රී සූවිසි ගුණ ආශිර්වාදෙම ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරා. මේ පින්කම සිද්ධ කරන ආවගිය දැක බලා සතුටු ආදාර කර උපකාර කර සාදුනාද පැවැත්වූ හිතින් හෝ සතුටු හැම දෙනාටම සියලු යහපත උදා වේවා. කරදර බාධක දුක් වේදනා ජීවිතයෙන් මගහැරේවා. ජීවිත අවබෝධී සිද්ධ වේවා. දීර්ඝායසෝවට ලැබේවා. ඔබ කරන රැකියාවේ කටයුතු දියුණු උදා වේවා. පුංචි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා. දෙනව සැප ලැබේවා. නිවනින් සැනසෙල්ල වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරා. Small little dumb talk in English as well, dear children, today you can be very happy with what you already done. You are still awakening, no? You are not sleeping. I thought you may be sleeping. But you participated with earnest. You participated in this program with earnest and with enthusiasm. We appreciate your cooperation and your participation and your devotion. So, as good children, these are the good practices. These are the good habits to be practiced by you day by day. Lord Buddha said, dear children, once, well-directed mind is far greater than your mom and dad as well. It is far well-directed mind. You know, today you are having well-directed mind. Why? Because you are able to recall the qualities of Lord Buddha, Dhamma and Sangha. Still you are remaining, you are staying in the temple. You know, temple is the place where all Buddhists and non-Buddhists as well get together and improve their spiritual progress development. By the time you are coming to temple, you are always in the habit of worshipping our Lord Buddha, Dhamma and Sangha. And you are acquiring a number of good qualities with good habits. In Buddhism we believe without intention nothing can be done. First there arises intentions. If you are having good thoughts, you can speak good words. Without good intentions, without having good thoughts, you can't speak good words, dear children. You see, that means your mind should be very clear first of all, before starting something. If you are having good thoughts, later on they will become good words. Good words will become then into good actions. Good actions will become into good habits. Good habits will become into which one? Good talents. Good talents. If you need to become a talented children and child, definitely you should have what? Good thoughts. This is a good occasion for all of you to achieve and acquire, generate some kind of good thoughts in front of Lord Buddha, Dhamma and Sangha. No need to explain more and more. Dear children, you can be happy with what you already done. This is called meritorious deed. On the other hand, you are having well-directed mind. It is far greater than your mom and dad. You see, your parents are loving you very much, but well-directed mind is far greater than mom and dad. That is the teaching of Lord. See, victory and defeat, everything inside our mind and this body. So you have to generate all the qualities. You have to lay out your all qualities and your talents. So this is the good occasion for all of you to generate some kind of meritorious deeds and good thoughts on this occasion.
By the power of all these merits, may all the prosperity, good education, good thoughts, good words, good talents, good wishes come to your life. May all the problems, illnesses, difficulties, bad time, bad domains, whatever it is bad, all bad, get away from your life. Finally, may all gods and their relatives, may all of us attain final bliss of Nibbana, say Sadhu. හොඳයි හොම් වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්චං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාති සමිජ්ජතු. හැබට සම්මා සම්බුදු සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං තුල්ලදේන මායාලද්දං බුද්ධබුත්තං නමාමහ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං තුල්ලදේන මායාලද්දං බුද්ධබුත්තං නමාමහ පින්නතුනේ අද වෙනව අසූ මහා ශ්‍රාවක පූජාව අපේ ගෞරවනීය තිස්සපුර සුගත රතන පණ්ඩිත හාමුදුරන් වහන්සේ සුපුරුදු පරිදි අපේ මේ දායකයන්ගේ සිත්වල බොහොම ගෞරවයක් ශ්‍රද්ධාවක් උපදින ආකාරයට බොහොම ලස්සනට මිහිරි ලෙස කවි ඒ වගේම ගාථාවන් සජ්ජායනා කරලා සිද්ධ කරන්නට යෙදුණා. පූජා වහන් හිටපු අපිටත් ලොකු සැනසීමක් සහනයක් උදා වුණා. හාමුදුරු කිව්වා වගේ මේ දායකයත්ව පන්සලට ගොඩවදින්නේ සැනසීම බලාපොරොත්තු වෙන. කොහොමත් අපේ විහාරස්ථානයේ දායකයෝ මේ සැනසීමට බොහොම ආසයි. මේ නිසා තමයි සති දෙකකට සැරයක් පවත්වන මේ පින්කම් වලට තමන් උපරිම සහයෝගය දක්වලා සහභාගී වෙලා කැප වෙලා දායකත්වයේ දරලා අද මේ පින්කමට පැමිණෙන්න නොහැකි අයටත් බලා ගන්න ඉඩ ප්‍රස්තාව සලසලා දීලා මේ කටයුතු සම්පාදනය කළේ. ඉතින් මේ වෙලාවේදී අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා අපේ ගෞරවනීය තිස්සපුර සුගත රතන අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේට උන්වහන්සේ කරගෙන යනු ලබන මේ ශාසනික කටයුතු ශාසනික මෙහෙවර තව තවත් දේශාන්තරවල වැඩම කරලා සිද්ධ කරගන්නට අවශ්‍ය සියලු කායික සැප මානසික සැප ශක්තිය නිරන්තරයෙන් උන්වහන්සේට ලැබේවා සලසේවා කියලා අපි කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු.